සුබරාත්‍රයක් වේවා. නැත්නම් සුබ සන්ධ්‍යාවක් වේවා. මේ කොයි ප්‍රාර්ථනාව අරගෙනවත් ඔබට ඔබේ ජීවිතේ වාසනාවන්ත වෙන්නටයි කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාව සක්සුදක්සේම ඉෂ්ට වෙනවයි කියලා මට හිතෙන්නෙම මගේ ඉදිරියේ මේ ඉන්න පියකරු සිනහවේ අයිතිකාරියගේ සිනහව දුටුවහම. මේ රාත්‍රියේ නැත්තෙෆෙම් මැදිරිය නම් බොහොම ආලෝකවත්, හේතුව ඇයගේ සිනහව නිසා. මීට වසර කිහිපයකට ඉහතදී ඔබේ මුළු ආලින්දයම එකලු කළ ඒ සිනහව දැන් පැය එක හමාරකට නැත් එකට අයිති. ඇයට මම මෙහෙම කිව්වොත් එහෙමත් ඔබ දන්නවා. අසන්දි මිත්තා ආයුබෝවන්. ආයුබෝවන් වැඩිද මන්දා. එහෙනම් අපි මෙහෙමත් කියමු තව ටිකක් වැඩි වෙන්න. නිල්මිනි සිගේරා, ඒ ඔබේ ආදරණීය නිවේදිකාව ඒ කාලේ ජාතික රූපවාහිනිය ඔස්සේ වැඩසටහන් ගණනාවකින් අප හමුවට ආ ඒ සුන්දර නිවේදිකාව වර්තමානයේ අසන්දි මිත්තා වෙලා රාතල් 300ක් බර ආදරෙන් ඔබ රඟපෑ මුල්ම සිනමා සිත්තමට 14 වෙනි වරට ජපානයේ ඔසාකා ඒෂියන් සිනමා සම්මාන උළෙලේදී අද්විතීය රංගනය වෙනුවෙන් ඔබ සම්මානයට පාත්‍ර වෙනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ හදපිරි සුබ පැතුම් පිළිගන්න. බොහොම ස්තුතියි සුන්දර නිවේදිකාව. හොඳයි, ජෝන් ලොගී බෑඩ් රූපවාහිනිය හඳුන්වා දුන්නේ නැත්නම් නිල්මිනි සිගේරා කවුරු වෙලා ඉඳීවිද? අද වගේම ගුරුවරයක් වෙලා ඉඳී. සිහිනයක් තිබුණේ ගුරුවරයක් වෙන්නද? ඔව්, එදා ඉඳන්ම මගේ මමත් ගුරුවරියක්. මගේ කියන්නේ නෑ දෑයෝ දන්න හැමෝමත් ගුරුවරු. ඉතින් මමත් කැමති තිබ්බේ ගුරු වෘත්තියටම තමයි. හැබැයි ෆිසික්ස් ටීචර් නම් කිව්වේ මේ ඔය විදියට ගියොත් නම් ළමයෝ ඉගෙන ගන්න එකක් නැති වෙයිද දන්නයි කියලා. ඔයාගෙන ඕගොල්ලෝ නම් කවදාවත් ඉගෙන ගන්නෙ නෑ, විභාගේ පාස් වෙන්නේ නෑ කියලා තමයි කිව්වේ. චාන්දනී සෙනවිරත්න අද්විතීය රංගන ශිල්පිනිය, දෙන්නම එක පන්තියේ. එක පන්තියේ. එතකොට මේ ටීචර්ම කිව්වේ දඟ දරුවෝ හින්දා නේද? කොයි වෙලාවත් පන්තියේ නැති නිසා. ඒ ඇයි ඒ පන්තියේ නැත්තේ? පන්තියේ නැත්තේ ඉතින් නොකරපු දෙයක් නෑ ඇත්තටම. දඟ වැඩ කිව්වට අපි පාසල වෙනුවෙන් හැමදේම කළා. අපි ශිෂ්‍ය නායිකාව වුණා, කලා කටයුතු කරා. මං රංගනේ වගේම නර්තනයේ යෙදුණා. මාව දන්නේ නර්තන නැටුම් කාමරෙත් මම වැඩියම හිටියේ. සෝමලතා සුභසිංහ මහත්මියවට පස්සෙ තමයි රංගනේ යෙදුනේ. ඒ කියන්නේ ඉස්කෝලේ ඕනම වේදිකා නාට්‍යයක මම ඉන්නවා. ඉතින් එහෙම තමයි. ඉතින් ඒ දේවල් ඉතින් ස්පෝර්ට්ස් මීට් එකේදීද නොහිටපු තැනක් නෑ. ක්‍රීඩාත් කළා. ක්‍රීඩා නම් කරන්න වෙලා තිබෙනේ. මම මොකද මේ හිටියේ මේ තූර්ය වාදක කණ්ඩ මේ නායිකාව විදිහට ඉස්ටර්න් බෑන්ඩ් පෙරදිග මේ කම්බ ඇදෙනවා ඒ වගේ දේවල් වලට තමයි තමයි. බැඩ්මින්ටන් නැතුව මං ක්‍රීඩා නම් එච්චර කරලා නැහැ. කරන්න වෙලා තිබිලත් නැහැ. නර්තනෙම යෙදෙන නිසා. එතකොට මේ දයරත්නායක ටීචර්ට ඩිංගක් වැඩියෙන් ආදරේ කළේ. අනේ මගේ මිස්, මම මේ අද ඊයේත් මට හිතුණ මිස්ව බලන්න යන්න බැරුණා මට කලකින්. ඒ නර්තනයේ මිස් එහෙම කියලා මේ මට විශේෂයක් නැහැ. මං හොඳ ගෝලේ මිස්ගේ. ඒ වුණාට මේ එහෙම මිස් ඉස්සර අපි මේ ඇඟිලි ටික එකට මේ මැන්ඩියට ඉන්නකොට ඇඟිලි ටික අත් එක තියලා උඩරට නැටුම් කරනකොට ගඩොල් බාගෙල්ලනවා. ගඩොල් බාගයක් ලනුවක් තියලා ඇඟිලි ටික එකට තියෙන්න කියලා ඉතාම මේ තදින් හොඳින් ගන්නව ගුරුවරයක් දයරත්නක මිස්. ඒ තද බව කොයි තරම් වුණත් ඒ තද භවේ තිබුණේ ආදරේ. අප්පියෝ
කිරිලා තිබ්බේ ආදරේ. එතකොට අර ගඩොල් මේ වලින් අත මේවා කරන්න ඇඟිලි එක්කව කරලා නර්තනයට සුදුසු විදිහට පුංචියත් හදන්න. එතකොට වයස කීයක් විතර ඇතිද ඔබතුමියට? මම මුලින්ම ඉගෙන ගත්තේ බදුල්ලේ විහාර මහදේවි විදුහලේ. මගේ අම්මත් ඒ ගුරුවරියක්. ඊට පස්සේ අපිට කොළඹට එන්න සිද්ධ වුණා. එතකොට මං ශාන්තපෞල මිලාගිරියට ආවේ 5 දී 5 වෙනි ශ්‍රේණියේදී. ඉතින් එදා ඉඳලම ඉතින් මේ ඒ ලෙවල් දක්වාම මම මේ නර්තනය පාසල දාලා යන්න අකමැති නිසා විද්‍යාංශයෙන් ඒ ලෙවල් කරලා ඊළඟට එක ෆේල් වෙලා ඊළඟ අවුරුද්දේ මේ කලාංශයෙන් කරා ගුරුකුල කැලණිය ගුරුකුලෙන්. ඊට පස්සේ තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබන්නේ. විශ්වවිද්‍යාලයේ අනික් සිසුවන්ට වැඩිය වැඩි කාලයක් ඉන්න උනා නේද? ඔව්. නෑ අපි සේරටම ඉන්න උනා ඒ කාලේ හිටපු. මොකද ඒ කාලේ අවුරුදු 7ක් හිටියා. මේ 80 ගණන්වල මේ කලබල කාලේ. ඒ කාලේ තුල තමයි ඇත්තටම මම ගුරු වෘතියට සම්බන්ධ වුණේ. ඒ කාලෙම තමයි මම විවාහ වුණේ. 90 දී විවාහත් වුණා. 91 දී තමයි විභාගය ඉවර කරගත්තේ. නමුත් ඒ මට තව පොඩි අවාසනාවන්ත සිද්ධියක් වුණා. මං ඉඳලා අවුරුදු 7කින් විවාහය කරන්න හදනකොට මාව ඇක්සිඩන්ට් වුණා. පාර පනිනකොට මේ වාහනයක් මාව මේ මෝටර් බයිසිකල් එකක් හප්පගෙන ගිහිල්ලා මගේ බෑග් එක ඇදගෙන ගිහිල්ලා පොඩි මේ අතේ ආබාධයක් ආවා. එහෙම තියාගෙන තමයි මම ලිව්වේ. කවදාවත් ලියන්න බැරි වෙයි කියලා. ඒ නිසා ඒ හේතුව නිසා මට හම්බෙන්න තිබ්බ මේ ක්ලාස් එක නැති වුණා. අවුරුදු 7ක් ඉඳලා සාමාන්‍ය විදිහට තමයි මේ උපාධිය ලැබුණේ. විශේෂ උපාධියක් මම සමාජ විද්‍යාව විශේෂ උපාධියක් කළේ. නමුත් ඉතින් ඒකට හේතුවක් තිබුණා. ඒකට ඔබතුමගේ විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයේ ආසන්න කාලයේ කලබල කාලයේ තිබ්බ මතකයන් කොයි වගේද? ඇත්තටම මේ ඒක විශ්වවිද්‍යාලයට ගියා. විශ්වවිද්‍යාලයට ඇතුළු වුණ කාලේ නවක වැඩේ තිබ්බා. ඒ කාලෙම තමයි විකෘති නාට්‍යයේ මම ඒ කාලේ බොහොම ජනප්‍රියයි. එතකොට ඉතින් මං මාස 3ක් එක දිගට රැග්ුණා. ජන ප්‍රියතාවය නිසා. එතකොට ජැක්සන් අයියා අවසාන වසරේ. ඉතින් අපිට කෑ ගහන ජැක්සන් අහන මොන මං එහෙම දන්නේ නැහැ දැනන් හිටියේ නැහැ. නමුත් එතකොට දන්නවා ඉතින් මම විකෘති කරලා අපිටින් නවක නිලියුන. එතකොට මේ ජැක්සන් අයියා අහන කරදරයක්ද එහෙම කියලා මන් ඒ සතුටින් ඒක කරපු නවක වද කළා. අවසාන වෙනකොට ඒ මට නවක වදේ දීපු අය ඒගොල්ලොට වදයක් වෙලා මේක අපිට මේ අපි රැග් කරනවා කියලා. මොකද ඒක මේ විකෘතියකේ තිබ්බා. මේ මගේ ඩයලොග් එකක් නෙමෙයි. මේ අපි මදුකිරි බීලාවද කියලා ෂර්ට් එකෙන් අල්ලලා උස්සලා මේ අහන්න ඒක දෙපසක් තියෙනවා. මං ඒක මගේ එකක් විදිහට මම අරගුලගේ ෂර්ට් එකෙන් අල්ලලා දැන් මේ පසු කාලේ කියනවා මෙයා අපිව රැග්ගලා කියලා. ඒ කියන්නේ මේ ඔබතුමියට අනුව නම් මේ විශ්වවිද්‍යාලයේ නවක වද ඒවකට හරි සුන්දරයි. සුන්දරයි. ඒ මන්ට නම් එහෙම විඳින්න උනේ නැහැ. ඒ කාලෙත් තිබ්බා නවක වදේ. ඒ කියන්නේ හරිම මේ නොයි කල නොයුතු විදිහට මේ නවකවදේ කරලා තිබ්බා. නමුත් මට නම් ඒ මං නම් හිතුවේ ඒක හරි සුන්දරයි කියලා. මොකද මට එහෙම මේ තාඩන පීඩන වලට ලක් වෙන්න ඕනේ නැහැ. තිස්සම අර විකෘති නාට්‍යයෙන් මොනවා හරි එහෙම නැත්තම් ඒ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින්ට මේ ආදරේ කරන්න ඒ වගේ දේවල් තමයි තිබ්බේ. ඉතින් මං ඒවා බොහොම සතුටින් කරා. එතකොට කලබල අවධියේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ තිබ්බ සිද්ධි සමුදායකය වගේද? ඒ කාලේ ඉතින් මේ ඉන්න අයව මේ නෑ. අපි දැන් අද දකින අය ඊළඟ බලනකොට ඒ අය නැහැ. බොහොම මේ එහෙම අර සුන්දර කාලයක් එක්ක ඒක බොහොම
දෙමාපියන්ට දා මගේ දරුවන් මේ ගැන මේ කොයි වෙලාවෙ මොනව වෙනවද කියන විශ්වාසයක් නැති කාලයක් තිබ්බේ. ඒක ඉතින් හැමෝම දන්න දෙයක්. ඉතින් මම මගේ උඩා කාලේ ඉඳලම මම කොයි අන්තයකටවත් ගියේ නැහැ. මම අදටත් මධ්‍යම ප්‍රතිපදාව තමයි මම ළමයිට කියලා තියෙන්නේ. මගේ මේ ළමයි දරුවන්ට මේ ෂේප් න්‍යාය කියන එකක් තියෙනවා. ඒ ෂේප් න්‍යායෙන් හිටියොත් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා මම දේශපාලනේ වුණත් මම මට දේශපාලනයක් තියෙනවා. නමුත් මම ඒකට එහෙම මැදිහත් වුණේ නැහැ. ඉතින් සමහර විට ඉතින් අපි ඒක අර හොරි කඩේ වලට වැටෙනවා ඇති. එහෙම වුණාම ඒ දවස්වල දැන් දාලා තියෙනවා නම් මේ බැනර එකක් මෙහෙම දැන් ස්ට්‍රයික් කරනවා කියලා මං හිමින් එහා පැත්තෙන් බැහැලා ගෙදර යනවා. මං ඇත්තටම එතකොට ඒ කාලේ මේ සුජාත විද්‍යාලයේ නර්තන ගුරුවරියක් විදිහට සේවය කළා. ඒ කියන්නේ ඒ කාලේ මේ වගේ නෙමේ රැකියාවක් කරන්න බෑ, හොරෙන් කරන්න ඕනි. ඒ කියන්නේ ඒ නිසා මම ඒක එතනින් අයින් වුණා. මොකද සුජාත විද්‍යාලයේ එතනම තිබ්බ නිසා. එතකොට මේ රූපවාහිනියට සම්බන්ධ වීමත් අපිට ලස්සන අත්දැකීමක් වේවි. මම කැමතියි අතීතයට ඔබතුමිය කියන්න. ඔව්, රූපවාහිනියට සම්බන්ධ වීම කියන්නේ මම දහම් පාසලේදී එහෙම සභාවක් තියෙනනේ, දහම් පාසල් සභාවේ සින්දුවක් කියන හරි කතාව කරගෙන කොහොම මම බැනලා රණ්ඩු වෙලා අඬලා හැම ඊළඟ සමාවෙන්න සභාවෙන් අවසරයි, ඊළඟ දවසේ මම සූදානම් වෙන්නම් කියලා යනවා. ඉතින් මම වගේ එහෙම කෙනෙක් නිවේදිකාවක් වුණා කිව්වම පුදුමයි. කට්ටියට එහෙම නිවේදිකාවක් වෙන එක මම කොහොමත් එහෙම මේ කෙනෙක්ව දැන් කතාවට මේ හඳුන්වලා දෙනවා මිසක් මං ලොකු එහෙම කතා කරන්න යන්නේ කෙනෙක් නෙමෙයි. මට එහෙම ගොල්ලොන්ට ලොකුවට කතා කරන්න බෑ. ඉතින් කොහොම නමුත් මේ ගුරුකුලේ මම කිව්වේ මං අවසානේ ගුරුකුලේ අම්මා ගෙන්නේ ගුරුකුලේ. ගුරුකුලට ගියාම සීලරත්න සෙන්රත් සර් ගුරුකුලේ ගෙන්නවා. ඉතින් සර් තමයි මාව උනන්දු කළේ. මං සරින් ඉගෙන ගත්තේ නෑ. නමුත් මේ උනන්දු කරේ ඔයා කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න කියලා. කතා කරන්න එතකොට ඔයාට තේරෙනවා එහෙම කොහොමද ආයි රෙකෝඩ් කරලා අහලා බලන්න. ඒ විදිහට සිරිරත්න සර්ගේ මේ ඒ ගුරුහරුකම් කියන්නේ ඉල්ලීම මත තමයි මම ඔය රූපවාහිනී නිවේදන මේ ඉල්ලුම් කළේ. ඒ දැකලා පුරපාඩු තියෙනවා කියලා පුවත්පතේ ඒත් එතකොට ITNුත් ලැබුණා. රූපවාහිනී විතරයි තිබ්බේ. අනිත් එක ඒ කාලේ හරි ටික කීප දෙනයිනෙ හිටියේ. ඒ හන්ද ඉතින් අපි මේ දන්නවා හැමෝම. ඉතින් අර මතකයේ තියෙනවා. ඒකයි තාම මතකෙ තියෙන්නේ. ඒක නම් තාම සුන්දර මතකයක්. නමුත් දැන් මේ මතකයට මිනිසුන්ගේ එන්නට කලින් ආව දවස් ටික සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දුන්නු කාලේ සම්මුඛ පරීක්ෂණ කීයකට විතර මුහුණ මන් දන්නේ කීයකට මුහුණ දුන්නද කියලා. සෑහෙන ප්‍රමාණයකට. මොකද ඒ කියන්නේ ඒ කාලේ නිවේදිකාවක් වෙන එක ලේසි නෑ. ඇත්තටම අපිට කවුරුත් එහෙම මේ අපි දන්න අය හිටියෙත් නැහැ. රත්න පුෂ්ප කුමාරි, සුනේත්‍රා ගාල්ලගේ මම රත්න ලාල්නි අපි මුල්ම මේ කණ්ඩායම විදිහට. ඊට පස්සේ අපිත් එක්කම රේණුකාලා, රේණුකා, දස්මින්, චින්තා එම කුමාරි පෙර කන්ටිනියුටි නවුසස්ලා කියලා ඒ කාලේ තෝරගත්තා. ඉතින් බොහෝ අපිට ඇත්තටම හරියට ගුරුහරුකම් ලැබුණා. මේ ඒ මඟ පෙන්වීම ඒවායින් තමයි ඉතින් අපි මේ මහත්තුනේ. ඒ එතකොට ඔබතුමිට නිකමට වගේ මතක් කරන්න පුළුවන්ද සම්මුඛ පරීක්ෂණ වෙලාවේ ඇහුව දේවල්, ඉදිරිපත් කරන්න කිව්ව දේවල්? ඔය ඉස්සෙල්ලම දුන්නා මේ මට මතක නැහැ හරියට. අපිට ඉස්සෙල්ලා මේ ප්‍රවෘත්තියක් කියවන්න කියලා, ඊළඟට මේ වැඩසටහනක් ඉදිරිපත් කරන කාගෙන් හරි මොකක් හරි ප්‍රශ්නයක් අහන මොකක් මම හිතන්නේ ඒක තේමාවක් දුන්නා. මට ඒක ඇත්තටම හරියට මතක නැහැ.
ඉතින් එහෙම එහෙම තෝරගෙන තමයි ඉතින් විශාල පිරිසක් හිටියා. මම හිතන්නේ 300 ගානක් ඉඳලා 100 ගානට ඉල්ලා එහෙම 3-4 දිනකට අවසානයේ බැස්සේ අවස්ථාව හම්බුනේ. ඒ අතර අපිට හරියට පුහුණු වීම තිබ්බා. මේ අපිට පුහුණු වැඩසටහන් කළා. ඉතින් ඒ කාලේ ඉතින් මේ හරියට මේම වැරදුනොත් එහෙම ලැබෙන ගානට වඩා කැපෙනවා. ඒ කාලේ පැඩිය කොහොමද? ප්‍රෝටි ඉතින් ඕන්න තියෝ කශයක් දැකුවම 87.50 ඒ වගේ ගණන් 125 725. එතකොට වචන වැරදුනහම වචන නම් රුපියල් 25ක් කපුවාම ඉතින් වචන 3-4ක් කරුනහම සෝරි ආයි අතින් දීලා තමයි යන්න වෙන්නේ. ඇත්තටම එහෙම අවස්ථාවක් තිබුණද? ඔව් එහෙම. මොකද මම හිතන්නේ මම අර මේ ඇත්තටම මේ FB එකේ මේ ඊයේ පෙරේද පෝස්ට් එකක් දාලා තිබ්බා මේ රත්න පුෂ්ප කුමාරි මතක් කරලා ඇත් ගුරුකුලේ ඉගෙන ගත්තා. ඉතින් ඒ කාලේ අපිට රූපවාහිනී තුළ ප්‍රවෘත්ති නිවේදනයයි වෙනත් වැඩසටහනයි දෙකම එකට කරන්න බෑ. එතකොට දෙකෙන් එකක් තෝරගන්න ඕන. අනිත් එක මේ ඒ කාලේ ඇත්තටම අනෝමා වත්තල් දිනී මහත්මිය, සුමන නෙල්ලම්පිටිය මහත්මිය, ලීලා විතාන මහත්මිය, එතකොට අශෝක වනමලි මහත්මිය වගේ රොස්මන් අයියලා ඒගොල්ලන් ලැබුණ ආදර්ශය සහ ගුරුහරුකා. මොකද දැන් ඇත්තටම මේ රූපවාහිනිය දැන් ඉන්නවා නිවේදිකාවෝ හරිම දක්ෂයි. ඇත්තටම අපි ඇත්තටම බලලා මම හුඟක් කියවලා කරලා බලලා සූදානම් වෙලා තමයි මේ ඕනම වැඩසටහනකට එන්නේ. මට මේ කොච්චර කරලා තිබ්බත් එක පාටම මේ මයික්‍රෝෆෝන ඉදිරියට ආවම නිකන් එක පාටම චකිතයක් එනවා, නිකන් කොම නිකන් බ්ලැක් අවුට් එකක් යනවා. ඊට පස්සේ තමයි ආයි නැවත එන්නේ. නමුත් දැන් ඉන්නවා හොඳ නිවේදිකාව, හොඳ දක්ෂයි. නමුත් ඒගොල්ලන්ට අර හර මඟ පෙන්වීමක් නැතිකම, එහෙම නැත්තම් භාෂාව හැසිරීමේදී භාෂාවේදී නෝ ඉංග්‍රීසි සිංහල අපි මේ පරතරයට යන එක නෙමෙයි. නමුත් වචන උච්චාරණයේ සිංහල අපේ එකක් නැහෙනේ. මේ තරඟ ඔයන්න මිසක් ඔයන්නක් නැහෙනේ. ඉතින් ඉංග්‍රීසිය කියන්න ඕන ඔයන් ඔහා එක මේ ඕ කියලා. ඉතින් අර පොල්ලුයි කෝටියක් දෙනවා කියන්නේ වගේ මේ එහෙම ළමයින් ඒ දරුවන් එහෙම මේ හැමෝම නෙමෙයි. ඉතින් අර හරියට හොඳින් කරන අය පවතිනවා. ඒකනේ දැන් අර අපි ඔය මතක තියෙන අපිට මේ අපිට ඒ ගුරුහරුකම් දුන්න. අනිත් එක ඇඳුම පැළඳුම. දැන් ඇඳුම පැළඳුමින් මේ දැන් නිකන් තරඟයකට වගේනේ රූපවාහිනී මේ නිවේදිකාව. එක ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. ඉතින් නැත්තම් ඒගොල්ලන්ට පැවැත්මක් නැහැ. බලන්න ඕන අනුමක් කළ හැම ඒ ඇඳපු ඒ කොච්චර සරලද, චූටි කරාබුද පේන්න දාන්නේ. තනි පාට මේ අර චැලෙන්ජර් ඉදිවිලින් තමයි අපි සහරි ඇන්ද එහෙම අපි හරි බොහොම මේ බොහොම අල්පේච්චව හරලව තමයි ඒ අනෝමක් කළා. මේ ඒගොල්ලන්ගෙන් සූනක් කළා, ඒගොල්ලන්ගෙන් අපි ලැබපු දේ. එතකොට දැන් ඔය කාලේ ඔබතුමී කියන ලස්සන චාම් සරල අවධියේ ඔබට වැඩියෙන් දැනුණු ගුරුහරුකම් දුන්නු සමකාලීන නිවේදිකාව කවුද? හැමෝගෙම ඇත්තටම මන්නම් හැමෝගෙම ගන්න පුළුවන්. කොහොමත් මං මේ කියන්නේ ජ්‍යෙෂ්ඨයන්ට ගෞරව කරන කෙනෙක්. වැරද්ද දැක වන්මලිල එහෙම හරිම බොහොම නිහතමානීව බොහොම මේ සහයෝගයෙන් කටයුතු කරා. මං හැමතිස්සම හිතුවේ අර අනෝමක්කා විදිහට මම හරි කැමති. එයාගේ ස්වරූපය හරි ලස්සනයි. අනේ මටත් ඉතින් එහෙම වෙන්න බැයිද පුළුවන්ද කියන එහෙම එයා හරිම මේ සරලයි, හරිම සරලයි. ඉන්දුනිල්ට මේ දරු ප්‍රසිද්ධය නිසා තමයි මම ඉස්සෙල්ලම ඔය මේ සම්බන්ධ වුණේ ඔය ලොතරැයි වැඩසටහනක වාසනාචක්‍රයට. හරි ඉතින් ඒ කාලේ එහෙම හරි හැමෝම හරි සුහදත්වෙන් මේ සම්බන්ධ වෙලා වැඩ කරේ. ඉතින් සුනේත්‍රා ගාලගේ තමයි ඉතින් මගේ
එවකටත් අපි මිතුරු දම හැමදාම තියෙනවා. අපි ඉතින් බොහොම ඒකට කාලය ගත කරා යන්න. ඉතින් එහෙම මේ තරඟයක් තිබ්බේ නැහැ අපිට. මම සාමාන්‍යයෙන් වැඩසටහනක් ඉල්ලන් ගියෙත් නැහැ, කෙනෙක්ගේ එකක් ගත්තෙත් නැහැ. මගේ ඌරේ අමාරුවක් ආවා. ඒ එක්කම මට ආපහු නැවත මේ ටෙස්ට් එකකට ඉඳලා මේ පරීක්ෂණයකට පෙනී හිටලා, මේ කියන්නේ මේ කටහඬ පරීක්ෂණයකට පෙනී හිටලා හැමෙන්න එහෙම ගොන්. ඉතින් මං ඉතින් එහෙම යන්න මම කැමති වුණේ නැහැ. ඉතින් මම වෙනුවට වෙන අය ආවා. මං හැබැයි ඒ කියන්නේ ඔය කලබල කාලේ ලියුම් දෙන අවස්ථාවලත් මම රාජකාරිය කරලා තියෙනවා. එතකොට ඒ කලබල අවධියේ ඔබ ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට කටයුතු කළා. ඔබ අමාරුවෙම කියවපු ප්‍රවෘත්තිය මොකද්ද? අමාරුවෙම කිව්වේ විජේ කුමාරතුංග මේ මරණයට පත් වුණා කියලා. ඒ ආව මට ඇත්තටම උගුර නිකන් හිරෝ වුණා නිකන්. ඒක ආව උගුර හිරෝ වුණා. ඒකදී මරණ ගැන නම් ඉතින් සෑහෙන කියන්න සිද්ධ වුණා. එතකොට විජේ කුමාරතුංග මහත්මයා ගැන ඔබතුමියට තියෙන මතකය කොයි වගේද? විජේ කුමාරතුංග මහත්මයාට අපි ඉතින් හරි කැමති ඒ කාලේ. අනිත් එක මම මාලිනී ෆොන්සේකා ලෝලියේ ඉස්සර චාන්දනිලෙම මේ ඊයේ පෙරේදත් මේ මාලිනී අක්කගේ පරණ පින්තූරයක් එවලා මං ඉස්සර මේ මාවනිකම් මේ අන්දල තිබ්බා මම මාලිනී අක්කගේ කියලා මම හිතාගෙන හිටියා. ඉතින් ඉස්සර චිත්‍රපට එකක් නේ අර බලනවා. ඉතින් මාලිනී අක්කා වගේ කියලා මම ඒ විදිහට අර කොණ්ඩේ මෙහෙම කොලවන හිම මම ඒව කර කර තමයි කතාව කියන්නේ. ඔය චාන්දනීගේ වෙලාවක මේ කියයි විස්තරේ මේ ඊයේ පෙරේදත්. ඉතින් මාලිනී අක්කා බලන්න ගියා අපි. මාලිනී අක්කා මේ බම්බලපිටියේ මේ නිවසකදී පාසල් ඇඳුවෙන් නිල ඇඳුමෙන් චාන්දනී මායි ජානකී කියලා මගේ හොඳම යාළුව දෙන්න අපි තුන් දෙන මේ ගියා මාලිනී අක්කව බලන්න. ඉතින් මම එක මාලියකට මයි පසු ගන්නව කිව්වා. ඉතින් විජේ කුමාරතුංග මහත්මයා මේ ඉතින් ඒ කාලේ ඉතින් ප්‍රේමවන්තයා බොහෝ තරුණයන්ගේ හදවත්වල සිහින කුමාරයා. ඉතින් සෝමලතා සුසිංහ මහත්මිය මේ විකෘති කරන අතර ඒ පන්තියේ අපි එහි අභ්‍යාස කරන අතරදී විජේ කුමාරතුංග මහත්මයා ආවා. අර හට එන්නේ ඇදේට නිකන් ඇදෙන්නේ නෑනේ. ඇවිල්ලා මේ අපි අතරට හොඳට හිනා වෙලා මගේ දිහා බැලලා හොඳටම හිනා වුණා. ඉතින් මට ඉතින් ඒ මලක් වුණා. ඒ මතකයක් තමයි ඉතින් තියෙන. ඇත්තටම ඊට වඩා සම්බන්ධ වෙන්න හම්බෙලා නැහැ. කාලේ හරස් වුණානේ. ඔව්. ඉතින් ඒ අර සිනහවත් එක්ක දවසක ඔබට ඒ ප්‍රවෘත්ති එහෙම කියන්න වෙයි කියලා එදා අවදාවත් හිතුවේ නෑ. හිතුවේ නෑ. නමුත් ජීවිතය කියලා කියන්නේ අපි හිතන පතන දෙයක් තිලින වෙන තැනක් නෙවෙයි. අපේ ආදරණීය නිල් මිනිසිගේරා ඔබ බොහොම ආදරය කරන නිවේදිකාව දැන් ඇය අසන්දිමිත්තා නමින් දිගහැරෙන මහා සුන්දර සිනමා කාව්‍යයක අද්විතීය රංගනය වෙනුවෙන් සම්මානිත නිලිය වෙලා ඉන්නවා තමන් රඟපෑ පළමු චිත්‍රපටයෙන්ම. ඉතින් තවත් අටුවා ටීකා ටිප්පණි කුමට මේ සුන්දර නිල් මිනිසිගේරාගේ සිනහව ගුවන් විදුලිය හරහා පෙන්වන්නට තිබුණා නම් එය එදා වගේම අදටත් හරිම චමත්කාර ජනකයි. සජීවිත සමගයි ඔබ ඉන්නේ. සජීවිත වෙත ආදරණීය ශක්තිය සපයන ජනශක්ති ඉන්ෂුරන්ස් බොහොම ආදරයෙන් මතක් කරනවා. අපි කෙටි විරාමයකට පස්සේ නැවත හමු වෙන්නේත් නිල් මිනිසිගේරා ගැන තවත් සුන්දර මතකයන් අවදි කරවීමේ බලාපොරොත්තුවෙන්. සිගේරා හැමදාටම මතක තියේවි ඒ නම, හැමදාම ආදරය කරાવી ඒ නමට.
දැන් ඇය සම්මානිත නිලියක්. අද දවසේ ඒ සම්මානයම නොවේ ඇය මෙහි කැඳවන්නට හේතුව ඇය සැබැවින්ම නැවත වතාවක් අපි මතකයේ තියාගන්න ඕනේ, විටින් විට මතක් කරන්න ඕනේ තරමේ සුන්දර නිවේදිකාවක්. සජීවිත වෙත ඇය කැඳවාගෙන ඇගේ ජීවිතයේ ඇසුරේ ගෙවෙන තත්පර ඉතාම මනරමේ නිසා මම මගේ කතාවට නැවතීමේ තිත තියලා නැවත වතාවක් ජාතික රූපවාහිනියටම යනවා. මොකද එහි ඕනෑ තරම් මතක තියෙනවා රටට ගෙනල්ලා දෙන්න. ඒ දවස්වල ආයිබෝවන් වැඩසටහන ඉදිරිපත් කරනවා, තවත් ලොතරැයි දිනුමැදීම ඉදිරිපත් කරනවා. ඔබේ ලස්සන හිනාවේ එක පැත්තක, අනිත් පැත්තේ ඒ ඉතාම සදාදරණීය අපේ හදවත් තුළ කවදාවත් මතකයෙන් ගිලිහෙන්නේ නැති ඒ මිනිසා ප්‍රේම කීර්ති දල්විස්, ඒ මතකය අවදි කරමු. ඒ වාසනාව, ඇත්තටම ඒක වාසනාවක්. එහි වාග්ය ලැබුණ මට ප්‍රේමකීර්තියත් එක්ක නිවේදනය දෙන්න. ඉතින් ඇත්තටම ප්‍රේමකීර්තිය ආවේ අපිට පස්සේ, ඒ කියන්නේ මේ රූපවාහිනියට සම්බන්ධ වුණේ. මේ ඒව එනකොටත් එතකොට මේ රූපෙන් හෝ එතරම් පෙනුමක් නැති කෙනෙක්නේ. ඔව්, මේ වගේ කෙනෙක් රූපවාහිනියට කියලා නිකන් කෙනෙක්ට හිතන්න කතිකාවක් තිබ්බා. නමුත් ඔහු ඇවිල්ලා ඉතින් සියල්ල වෙනස් කළා. ඔහුගෙන් දැනගත් මේ පොඩි දේවල් කියන්නේ අපිට මොනවද කියන්නේ, මෙහෙම හරිම සුළු දෙයක් අපි මෙහෙම කියමුද කියන එක, මෙහෙම කියන්න කියලා මෙහෙම මෙහෙම වුණා නම් හොඳයි, මෙහෙම කියන්න කියන එක කියන්නේ නැහැ, මෙහෙම වුණා නම් හොඳයි නේද කියන එක තමයි ඔහු හැමතිස්සෙම මේ කිලිමක් හැටියට නිකන් එහෙම වුණා නම් එහෙම මේ උපදෙස් දෙන්නේ නැහැ. ඉතින් ඒ හරිම සුන්දර මිනිස්සේ ඔහු සමග වැඩසටහන ඉදිරිපත් කරන්නට ලැබුණා. රවි ජෝන් සමග, රිචඩ් සොයිසා සමග, ඒ හැම අරුන් ඩෑස් බණ්ඩාරනායක, ඒ සියලු දෙනා සමග, කමලිනි ඒ අය සමග, ඇත්තටම ඒක භාග්‍යයක්. එතකොට දැන් ඔය වැඩසටහන ඉදිරිපත් කරද්දී උදාහරණයක් හැටියට ගත්තොත් ප්‍රේමකීර්ති මහත්මයාත් එක්ක කලින් වැඩසටහනට පොඩි සූදානම් වීමක් තියෙනවද? ප්‍රේමකීර්ති අය එන්නේ මේ වෙලාවට ඇවිල්ලා මෙහෙම කියමු කියලා කතා කරගන්න නිකන් එහෙම කියන්නෙත් නැහැ. ඉතින් දන්නවද, නිර්මිණි දන්නවද මේම කියලා අහනවා. මං ඉතින් සමල්ලාට කියනවානේ, අමාරු වෙලන් දාන්න එපා අයියේ, එහෙම ලොකු සූදානමක් වෙන්නේ නැහැ. නමුත් මේ එහෙම අනිත් කෙනාට මේ එහෙම අමාරු වෙදානවා නෙමෙයි, හරිම මේ සහයෝගයෙන්, ඒ කියන්නේ හු ප්‍රවීණයක් විදිහට අනිත් කෙනාට මේ කියන්නේ අනිත් කෙනා දෙවෙනි කොට සලකන්නේ නැහැ. එහෙම හරිම සහයෝගයකින්, හරිම කියන්නේ හරි සතුටින්, සරලව, බොහොම සරල දේවල් කියන්නේ, බොහොම බැරෑරුම් දේවල් බොහොම සරලව කියන්නේ. ඉතින් ඒ වගේ ඇත්තටම ඒක භාග්‍යයක් මට. ඒ වගේ එතුමන් වගේ පාලිත පෙරේර මහත්මයා, ඒ අය ඇසුරු කරන්න ගුරුහරුකම් ලබන්න වාසනාව තිබ්බා. එහෙනම් අපි දැන් අසන්දිමිත්තා කියන නම ළඟින් වාසනාවක් කියනවත් තියමු. එතකොට දැන් ඔබ ගුරුවරියක්, එතකොට ඔබ නිවේදිකාවක්, තවත් පැත්තකින් ඔබ රංගවේදිනිය. දැන් ජීවිතයේ භූමිකා කීපයක් ඔබට ඉදිරිපත් කරන්න වෙලා තියෙනවා. මේ භූමිකා වලින් කැමති මොකටද? ඇත්තටම වෙන වෙනම කියන්න බෑ. ගුරු භූමිකාවක් කියන්නේ, ගුරු වෘත්තිය කියන එක මගේ ජීවිතේ. මම ගුරු වෘත්තියක් කිව්වට ඒක මේ සේවයක්. අපේ රටේ ඒ කියන්නේ ගුරු වෘත්තියෙන් මේ ජීවත් වෙන්න බෑ. අපි ගෙදරිනුත් ගෙනියන්න ඕන මේ මූල්‍යමය වශයෙන්. නමුත් ඒ ලැබෙන තෘප්තිය මම හිතන්නේ කිසිම තැනකින් ලැබෙන්නේ නැහැ. මොකද දරුවව දෙමව්පියන්ට පස්සේ දරුවන්ට ළඟටම ඉන්නේ ගුරුවරු. ඉතින් ඒ දෙමව්පියන් හා තරමටම ගුරුවරු දරුවන්ගේ දියුණුවේදී සතුටු වෙනවා. ඉතින් ඒකට
දායක වෙන්න ලැබෙන්නේ දරුවන්ගේ ජයග්‍රහණවලට දායක වෙනා නේද කියලා හිතෙනකොට අනිතක ඕන තැනක ගුරුවරයෙක් ගියාම වැඳගෙන ඉන්නවනේ ළමයි වාදරේ. ඔව්. ඉතින් ඒ තෘප්තිය මං හිතන්නේ ගුරුවරයෙකුට අනිතක වයසට යනවා තේරෙන්නේ නෑනේ. මම තාම ඒ ලෙවල් පන්තියේ. මම තාම උසස් පෙළ දරුවොත් එක්ක ඉන්නේ. ඉතින් තාම ඉස්කෝලේ යනවා. තේහඳා ඉතින් ඒ වයසේ ඉන්නේ. එතකොට ඉස්සර නම් ඔබතුමිය වලාකුළු වලින් හැඩතල හැදෙන දිහා බලන් හිටියා. ඔබ හොඳටම මාව කියවලා. ඔව් මං ඉස්සර විතරක් නෙමෙයි දැන්ටත්. දැන් වතුර ඔය වතුර පැල්ලමක් තියෙන්නේ. වතුර පැල්ලම ඒක මං එක එක ඒකේ රටාව හිතනවා. ආ මේක මාළුවෙක් වගේ, මේ එතන මලක් වගේ. එහෙම බලන්නකෝ, එහෙ හැම එකකටම හැඩයක් තියෙනවා. ඇත්තටම වලාකුළුත් එහෙමයි. මං හරි ආසයි එහෙම වලාකුළු දිහා බලන් ඉන්න. මං හරි මේ මං හිතන්නේ මම මේ හරි කැමති තනියම ඉන්න. තනියම ඒ එහෙම තනියම ඉන්න කැමති කියන එක නෙමෙයි, තනියම ඉඳීම තුළ මේ හරි තෘප්තියක් ලබනවා මම. ඒක හරි නිදහසක්. ඒ තෘප්තිය මන් දැන් හොඳටම විඳිනවා. මේ ඒ නිසා දැනුත් වලාකුළු වල හැඩතල බලන්න පුළුවන්. එතකොට අපි මේ වයසට ඇවිල්ලත් අපිට එහෙම කරන්න පුළුවන්. ඒත් දැන් දරුවන්ට වලාකුළු වල හැඩතල බලන්න වෙලාවක් නැද්ද? වෙලාවකුත් නෑ. දරුවන්ට දැන් ඒ කාලෙන් කාලෙට මං හිතෙන්නේ දැන් අපිට තිබ්බනේ හරි මේ විවේකයක්. අපිට තිබ්බ හරි විවේකයක්. දැන් දරුවන්ට ඒ විවේකී ඉතින් නැති කරන්නෙම දෙමාපියෝ ගුරුවරු විසින්ම තමයි, මේ අධ්‍යාපන තරංකාරී අධ්‍යාපන ක්‍රමය නිසා. අපි ටියුෂන් ගියා, අපේ කාලේ ටියුෂන් ගියා. ඒක නිකන් විනෝදෙට ගිය. දැන් මේකත් එක රටාවකට ගිහිල්ලා ටියුෂන් නොගියොත් විනෝදයක් නෑ. ඔව්. ඒ අනිත් එක ඉස්කෝලේ කොච්චර දරු ඉගෙනුවත් මේ ටියුෂන් එකෙන් තමයි කරන්නේ කියන මතේක අදහසක ඉන්නවා. ඉතින් ඒ ඒ ඒ ගිහිල්ලා ඉගෙන ගන්න තරම දරුවෝ පෙන්නනවා නම් මේ විභාගයේදී, ඉතින් මේ විභාග මේක හරිම තරඟකාරීනේ. ඉතින් ඒ නිසා දෙමාපියොත් දරුවන්ව මේ ඒ තරඟෙටම යොමු කරනවා. ඉතින් ඒ යොමු කිරීම තුළ දරුවන්ට මේ වගේ දේවල් විඳින්න ඉඩක් නැහැ. ඔබතුමිය ආදරණීය ගුරුවරයෙක්. ඔබේ පන්ති කාමරේ ඉන්න දරුවන් මේ ඇත්තටම අපි ගොක් වැඩසටහන් වල කතා කරන විදිහට රටින් ලෝකෙන් අහන්න දකින්න ලැබෙන විදිහට දරුවෝ ඉන්නේ තර්මක පීඩාකාරී වටපිටාවක. ඒ පීඩනේ තර්මක ක්‍රියාවම කරන්න ඔබ මොකද කරන්නේ? මම නම් දැන් විශේෂයෙන් දැන් මම ඉන්නේ මේ බාලිකා විද්‍යාලයක. මම ඇත්තටම බාලිකා විද්‍යාලයකට ආවෙත් හරි අකමැත්තෙන්. අකමැත්තෙන් නෙමෙයි, මම කැමැත්ත තිබ්බේ වැඩියම. මොකද මම ලුම්බිනි විද්‍යාලයේ අවුරුදු 28ක්ම සේවය කළේ. ගැහැණු පිරිමි දෙගොල්ලොම එක්ක මම දරුවෝ පිරිමි ගැහැණු ළමයි දෙගොල්ලොම හිටියා. ඉතින් ඒ එහෙම ඉන්නකොට ඒ හරි සුන්දරයි. දරුවෝ හුඟක් දක්ෂ නොවුනත් ඒ වගේ දරුවන්ට උගන්නලා ඒ දරුවෝ මේ සාමාන්‍ය සමර්ථයක් ගන්න එක තුලින් ලැබෙන තෘප්තිය හරිම ඉහළයි. දැන් මේ මගේ බාලිකා පාසලකට ඇවිල්ලා මේ රටේ නම ගිය උසස් බාලිකා විද්‍යාලයක දරුවෝ ඒකටමයි සූදානම. ඒ කියන්නේ හරිම තරඟකාරී විභාගයටම. මම ළමයින්ට කියන්නේ තුනේ පිස්. මොකද තුනේ පිස්සු කියන්නේ අහක් කියලා දෙනකොට හොඳට සිහිබුද්ධියෙන් අහගෙන ඉන්න. ඒක ලියා ගන්නකොට සිහිබුද්ධියෙන් ලියන්න. ගෙදර ගිහලා තව එකපාරක් සිහිබුද්ධියෙන් කියවන්න. ඒ එහෙම කරාම ඇති මනෝවිද්‍යාත්මක. ඒ තුනේ පිස්සුව සහ මේ ෂේප් න්‍යාය තමයි මං දරුවන්ට කියන්නේ. අනිත් එක බලන්න චිත්‍රපටේ. අනිත් එක මේ අනිත් එක මං කියන්නේ දවසකට පැය 3ක් පාඩම් කරනවා නම් මිෂන් 3 හන්ද මිසස් පෙළ හොඳටම ඇති. ඊට මේ පැය 3ක් පාඩම් කළත් එක විෂයකට එක පැයක් ගන්න. නමුත් ඒ පැය තුලම පාඩම් කරන්න බෑනේ.
ඒකත් පාඩම් කරන දේවයන් විනාඩි පහක දෙයක් ඔළුවේ තියේ. අනිත් ඒවා ඉතින් චිත්‍රපටය මොන හරි නරඹන්න, ක්‍රීඩාවක යෙදෙන්න, තමන් කැමති දෙයක් කරන්න, යාළුවොත් එක ටිකක් කතා කරන්න, ඒ දේවල් කරන්න කියලා. නමුත් දැන් ඒ වම විතරක් නෙමෙයි, මෙතනටත් මුල් තැන දෙන්නේ. අර මං කියන්නේ පාඩම් කරන්න කියන්නේ නැවත බලනවා කියන එක. මේ ඒක අර අවබෝධයෙන් හොඳට සිහිබුද්ධියෙන් අහගෙන හිටියලා ඉඳලා ආයි හොඳට ලියනකොට සිහිබුද්ධියෙන් ලියලා ගෙදර ගිහිල් එකපාරක් කරොත් ආයි ඇති ජීවිත කාලයටම. ඔව්, ඒ කියන්නේ අඩු ගානේ මම කියන්නේ මේ විවාහ ඉවර වෙනකන් වත්තුනා. එතකොට ආයි එකම දේ කරන්න දරුවෝ ආයි යනවා ඒකම අහගන්න තව ගුරුවරයෙක් ගාවට. නමුත් මේ දැන් අපේ රටාව විදිහට අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගත්ත දේවල්, ඒ කියන්නේ ගුරුවරු දෙතුන් දෙනකින් ඉගෙන ගත්තු දේවල් පැය පහක් ඇතුළතත් තමයි තීරණය වෙන්නේ. ඒ වෙලාවට ලියන්න, දැන් මේ අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගත්ත ඒවා පැය පහෙන් ලියන්න, දන්න සේරම ලියන්න බෑනේ. ඒ අභ්‍යාස කරන එක තමයි වැදගත් වෙන්නේ. මම ඉතින් හැමතිස්සෙම දරුවන්ට කියන්නේ ඒ පැය පහ තුල කරන්න සූදානම් වෙන එක තමයි කළ යුත්තේ. ඉතින් මම නෙමෙයි, අපි හැම ගුරුවරෙක්ම කියන්නේ එහෙමයි. ඉතින් ඒක තේරෙනකොට ළමයි සමහරට විභාගික පාරක් කරලා ඉවර වෙනවා. ඔව්. නැත්තම් එහෙම කරපු අය, එහෙම තීරණ, එහෙම මේක අවබෝධ කරගත්ත අය දිනනවා. ගුරු වෘත්තියේ ඇති මේ ගුරුතුමියක් කියවම වෙන රූපයක්නේ මේකමද ඔබේ පෞද්ගලික ජීවිතයේ චිත්‍රය? ඔ මං හන්නේ ඔබ ගුරුවරියක් වගේමද ඔබ ඉස්කෝලෙන් එළියදීත් ඔබේ හැසිරීම, නැත්තම් මම ගුරුවරියක් කියන හැඟීමෙන්? ඔව්, මම ගුරුවරයෙක් කියන හැඟීම මත් තමයි මං හැමතිස්සෙම කටයුතු කරන්නේ. මේ ඉස්සර මේ දරුවන්ට මමත් ඉතින් ඔය කිව්වට දැන් උගන්නන්න ගියාම මගේ පුතාලා පොඩි කාලේ ගණගේ අප්පච්චි කියන්නේ මේ ගුරුවරියෙක් බඳින්න එකලු මිනිස්සෙක තියෙන අවාසනාව. ඇයි උගන්නනවනේ ගෙදර. එතකොට ඒ මිනිසයාට ඒ ගුරු බිරිඳයි බිරිඳගේ අම්මයි දෙන්නම ගුරුවරිය වුණාම ඒ මිනිසයාගේ තත්ත්වය හිතා ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. මොකද මේ මම පුතාලට උගන්වනකොට මේ ඒ දෙන්න නෙමෙයි ඉගෙන ගන්න මට පිටයි කියලා. මොකද මේ මට පුතා ඉන්නේ පුතාලා දෙන්නේ. ඉතින් අර උච්චස්වරයෙන් කිව්වේ නැත්තම් කොයි විදිහකටවත් යටහන්න බැහැ. ඉතින් මට දැන් මේ සිරිමාව බාලිකාවට ආවහම අර හරිම නිකන් මේ නිකන් මම නෑ වගේ අර කෑ ගහන්න වෙන්නේ නෑ. ඔව්, කෑ ගහන්න වෙන්නේ නෑ. මේ කෑ ගැහුවම මේගොල්ලො නිකන් මල් වගේ ගෑනු ළමයි බැන්නා මඩන එහෙමනේ. ඔව්. ඒත් අර කොල්ලන්ට උච්චස්වරෙන් කියාගෙන ගිහිලා මට නිකන් ඇඟට නිකන් මේ නිකන් මදි වගේ. ඒකත් හරි පුදුමයි ඔබතුමීගේ අත්දැකීම. දැන් ඔබ පාසලේදී දැන් ඒක මිශ්‍ර පාසලක් වැඩි පිරිමි දරුවන්ට උපදෙස් දෙන්නත් සිද්ධ වුණා. එතකොට ගෙදරදීත් පුතාලා දෙන්නෙක් තමයි හදන්නේ. දැන් ඔබ බාලිකා විද්‍යාලයට. ඔව්, මම බාලිකා විද්‍යාලයකට මං ඇත්තටම කැමති වුණේ නැහැ. මං කැමති මට දුවලට හරි ආසයි. නමුත් මං ආස අර නිකන් ආණ්ඩු මට්ටු කර කර ඉන්න. මොකද දරුවෝ කියන්නේ මම දැන් දරුවන් මේ අහගෙන ඉන්නවා නම් ඔය කියන තරම් මේ සෙනෙහවන්ත නෑ මැඩම් කියලා. ඒ ආදරයට ඇත්තටම එහෙම මම බැහැ. මෙහෙම මම අකමැත්තෙන් ආවත් මගේ ජීවිතේ මට මේ උපන් දිනයකදී මම නොහිතු විදිහට මුද ගැහැන් ළමයි හරිම මේ හරි සුන්දරයි ගලුවන් හරි මං නොහිතපු විදිහට මාව සර්ප්‍රයිස් පාටි එකක් දීලා මට මේ ඒක හරි හරියට දැනුණා. ඉතින් අතර මේ විශේෂයෙන් කියන්න ඕන සිරිමම බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනියත් ඒ ගුරු මණ්ඩලයත් හරිම සුවද මට මාව පිළි අරගෙන මේවර දැන් මේ සම්මානය ලැබුණට පස්සේ. ඉතින් මේ සම්මානය ලැබුණ වෙලාවේ කවුරුත් ළඟ නොහිටීමත් හරිම දුකක්. ඒ කියන්නේ
නිකන් මම තනියෙන්නේ ලංකාව වෙනුවෙන් කරන මට මං හරි ආඩම්බරින් ගිව්වා මට මේ මම ප්‍රවුඩ් ටු බී ශ්‍රී ලංකන් කියලා මේ ඔබ තනියෙන්ද ගියේ සිනමාවල් තනියෙන් ගියේ හඳග මහත්මයා එන්න හිටියා ඔහු ආවත් කොහමද දවස් 3කට වගේ කිටි කාලයකට මේ නිවාඩු නොමැති හින්දා ඉන්නේ නමුත් මම මේ මගේ චිත්‍රපට සියල්ල නරඹනවා මගේ මම හරි ඇත්තටම මම හරි චිත්‍රපට ලෝලිය චිත්‍රපට නාට්‍ය මම හරියට නරඹනවා ඒ නරඹන අවස්ථාවකදී තමයි මාව මේ චිත්‍රපටය සඳහා තෝරගන්නේ ඒ තෝරා ගැනීම ගැනත් ඒක තෝරා ගැනීම මේ අර ඔය මං කිව්ව විදිහට චිත්‍රපට මේ මේ උලෙලකට මං ස්වර්ණමල්ල වරච්චි මහත්මියගේ චිත්‍රපට උලෙලකට සහභාගී වුණා මිනි භුවන එක මගේ මිතුරිය ආරාධනා කරලා මේ එතකොට තරංග නිශාලාවේ ඔක මන් දැන් කීප දෙනෙක් මම කිව්වා මේ ස්වර්ණක් අහන්න තමයි ස්වර්ණමල්ල වරච්චි මහත්මිය අහන්න තමයි මට මේ චරිතය ලැබුණේ මොකද ඒ අර පටු මේ පියකට වෙලා තියෙනවා ඒ පියකට වෙලේ වාඩි වෙලා සන්නක්කයි මේ හඳයි කතා කර කර ඉන්නවා. ඒගොල්ල දෙන්න මොකද හයියෙන් හිනාවෙවි කතා කරනකොට මම එතනින් යන්න ගියා. මම එතනින් යනකොට සන්නවලර්ජ් මහත්මිය විත්තිය පැත්තට තද වෙලා අම්මෝ දැන් අර දන්නවනේ කියන විදිය අම්මෝ දැන් අමාරුවෙන් කොහොම හරි පුඩුවකට බර වෙයි. අර මූණ නම් අර ඉස්සර වගේමයි තාම කියලා. ඉතින් මං එතකොට මමත් කෝ ඔව් මේ හරි අමාරුවෙන් මම මේක මේන්ටේන් කරගෙන ඉන්නේ. ඉතන තරම් ලේසි නෑ කියලා මාත් hina වෙලා කියලා ගිහිල්ලා වාඩි වුණා. ඊට පස්සේ චන්දගේ ඉන්දරි හඳගමගේ මේ චිත්‍රපටය පෙන්නුවේ එදා මේ තිරගත වුණේ. ඊට පස්සේ ඉවර වෙලා එනකොට හඳගම මගේ පිටපස්සෙන් ඇවිල්ලා මේ නිර්මිත රංගපාණ්ඩ කැමති නැද්ද? රඟපාන්න නැද්ද කියලා. එතකොටත් මම විහිළු මම එතකොට හෙව ඇයි මුගක් හරි පර්වතයක් වගේ හරි කන්ද පර්වතයක් වගේ චරිතයක්ද කියලා හිනාවෙලා නැහැ විහිළු නෙමෙයි ඇත්තටම මේ අසන්දිමිත්ත කියවලා තියෙනවද කියලා. ඇත්තට මං කිව්වා නැහැ කියලා. ඉතින් එතකොට අසන්දිමිත්ත කියලා කියන්නේ මේ අශෝක රජතුමාගේ මේ අශෝක රජතුමාගේ බිසවක් මේ මිත්ත කියන. ඉතින් යාට අසන්දිමිත්ත කියලා තියෙන්නේ හන්දි පේන්නේ නැති තරම් හන්දි නොපෙනෙන තරම් මහත නිසා ඉතින් කිව්වා මම එතකොට හිතුවා මේක රජ කතාවක් වෙන්නේ නැති කියලා. ඊපස්සේ පොත කියවන්න කිව්වම ඉතින් ඇත්තටම අශෝකාන්දක මහත්මයා චිත්‍රපටයකට ආරාධනා කරා කිව්වම මට ඒක මේ මට හිතන්නේ හඳගම දන්නවා මේ අපි ශේෂ්ත්‍රී විශ්වවිද්‍යාලයේ අපි කැලණියේ මම එක කාලේ ඒ ඔහු මාව දැකලා තියෙනෙත් මම හිතන්නේ විකෘති නාට්‍ය අවුරුදු 30කට ඉස්සෙල්ලා. එතකොට ඒ මතකය ඒ මතකයෙන් තියෙද්දි මාව මෙහිම චිත්‍රපටයට මාව විශ්වාස කරලා තෝරා ගැනීමම ඒක මට ලොකු ගෞරවයක්. ඒ කියන්නේ හිතුවේ නැති විදිහට. ඒ වගේම මේ ඔය මේ ඉඩමේ දීවි කිනේ කියන වේදිකා නාට්‍යයට කාලෙකට පස්සේ EMD උපාලි මහත්මයා මාව මීට පෙර අවුරුදු 5-6කට විතර පෙර මාව එහෙම ඇවිල්ලා තෝරගත්තා. මේ මට කොහොමද දන්නේ හැයි එහෙම කතා කරේ කියලා මම ඒකත් හරි සතුටින් කළා. මොකද රණමිස්කයා කියන චරිතය මේ සෝමලතා සුභසිංහ මහත්මිය චෙරි ඔචඩ් මේ අනුවර්තනයක් සෝමලතා සුභසිංහ මගේ ගුරු මෑණියන් මේ රඟපාපු ඒ චරිතයම මටත් ආපහු ප්‍රතිනිර්මාණය කරන්න ලැබුණා. එතකොට අසන්දිමිත්ත චරිතය නිරූපණය කරනකොට හිතුවද තමන්ගේ මුල්ම සිනමා රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙයි කියලා? එහෙම හිතුවේ නෑ. එහෙම හිතුවilla තිබෙත් නෑ මට එහෙම සම්මාන ලබන්න. එහෙම මං මෙහෙම මං ඇත්තටම චිත්‍රපටය ගැන කිව්වා මොකද අශෝකාන්දගම කියන්නේ ආන්දෝලනාත්මක චිත්‍රපට සිනමාකරුවෙක්නේ. ඔහු ගැන කට්ටියක් කියනවා චිත්‍රපටේ බැලුවත් නැතත් හඳගම ගැන එහෙනම් ඉතින් කියන කට්ටියක්. තව කට්ටියක් ඉන්නවා හඳගම අපු හඳගම ගෙද කියන එහෙම ඉන්නවා. ඉතින් මේ ගැන මෙහෙම දැක් මේ මට පොත කියවලා මේ ස්ක්‍රිප්ට් එක කියෙව්වහම ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. මොකද මං එතකොට මං මට තිබ්බේ අභියෝගයක් විදිහට මට ඒක මම ඇහුවා මේ ඔබ
මමික කොයි විදිහටද කරන්න හිතාගෙන ඉන්නේ මේ නිරූපණ මේ මේක රූගත කරන්න හිතාගෙන ඉන්නේ කොයි ආකාරයටද? මොකද මම ගුරුවරියක්. මම ගුරුවරියක්ද කියන එක ඔබ අහවන මම හැමතිස්සම ගුරුවරියක් විදිහට තමයි මම කටයුතු කරන්නේ. අනිත් එක මම ලංකාවේ ජීවත් වෙනවා නම් මම දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් ඒ නිසා මේ මට හානියක් නොවෙන්න මං يعني චිත්‍රපටයක මේ අපි හිතමු මේ දර්ශන ලිංගික දර්ශන ඇතුළත් කරන එක චිත්‍රපටයට අවශ්‍ය නම් ඒක ඒකේ ප්‍රශ්න ගැටලුවක් නැහැ මගේ. නමුත් මම ඒ දේ කරනවද කියන එක ගැන මගේ දෙකක් නැහැ. මම හැම දෙයක් කරන්නේ නැහැ. මොකද මම මං හැමතිස්සෙම ගුරුවරියක් කියලා හිතන නිසා විදිහට කටයුතු කරන නිසා ඉතින් ඒ එහෙම ඒ දර්ශන දෙක තිබ්බ ඒ ගැන කතා කරාම මම කිව්වා මේ විදිහට තමයි නෑ එහෙම ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්නේ නෑ එහෙම ගැටලුවක් නොවෙන්න විදිහට කරන්නේ ඒක විතරයි තිබ්බ ඊළඟට තිබ්බ ඉතින් අනිත් එක තමයි දැන් මේ මහතනි ඉතින් මෙහෙම ඉන්නකොට තේරෙන්නේ නෑ සමහරට තමුන්ගේ මහත මං හිතන්නේ මේ මහත් ඔයාගෙන් පවතරන් මට මං එච්චර මහත නෑ කියන එක මොකද මට ඇඟට දැනුනේ නෑ මට ඒ කියන්නේ දැන් නම් දනි සමාරුව එහෙම තියෙනවා ටිකක් පරිපින් නැගීමේ ඉතින් අපේ වයසත් එක්ක මේ නැත්තම් මට එහෙම මගේ ඇඟේ බර මට වරක් නෙමෙයි මේ කොහොමත් ඔබ ලස්සනයි ස්තුතියි මේ එහෙම ඇඟේ බර මට දැනුනේ නැහැ මම දඬනවා කරනවා එහෙම මේ නමුත් ඊට පස්සේ මම මේ චිත්‍රපටේ අර චිත්‍රපට පිටපත කියවනකොට මට හිතුණා මේක ඉතින් ඇත්තටම අභියෝගයක් ඒ කියන්නේ මේ තමන් ඕනම ගැහණියක් කැමති ලස්සනට තමන් කැත පෙන්නන්න කැමති නැහැ අපි ඕන වෙලාවක හොඳින් ලස්සනටනේ ඉන්න ඉතින් මෙහෙම ඇඟ පෙන්නන්න එහෙම කියන්නේ මෙහෙම ශරීරයේ මේ තරම් මහතට අව ලස්සනව පෙන්වන්න කැමති නෑ. නමුත් මං හිතුවා ඒක එන්නේ ඒකයි අභියෝගය කියලා. මං ඉතින් ඒක අනිත් එක මම ඊට පෙරත් කියලා තියෙනවා මම හරීම මේ චොක්ලට් ගන්න හරි පෙරේතයි. මේ කියන්නේ මට දැන් ඔය මගේ යාළුවෝ හැමතිස්සෙම කියනවා ඇඟ ගැන ටිකක් හිතන්න, කෙට්ටු වෙන්න, මේ නොයෙකුත් දේවල් කරන්න හැමතිස්සෙම මාව එමු කරනවා. මං ඉතින් මගේ උටෝ එක මේ කාලමරණම් මට චොක්ලට් එකක් කාලා දවසක් ඉන්න පුළුවන්, මේක වේලක් නොකා ඉන්න පුළුවන්. එහෙම ඉතින් මේ ඉතින් සාමාන්‍යයෙන් මහත කියන එක අවලස්සනනේ. ඉතින් ඒක මේ මං හිතන්නේ මේ ඒක වාග්යක් වුණ ඒක මේ මහත නිසා මේ තරම් ඔබ අසන්දිමිත වෙනුවෙන් තවත් මහත් වෙන්න උනානේ. මහත් වෙන්න උනේ නැහැ. ඒ මගේ මහත තමයි. එතකොට හඳගම් මහත්මිය කොහෙදී හරි මාව ඔය මේ අපි මුණ ගැහුණාම මේ චිත්‍රපටය රූගත කරන්න පෙර මම මුණ දිහන මේ බලන්න ඇඟ දිහා කෙට්ටු වෙන නම් එපා කියන එක ඉල්ලීම තමයි මගේ හැමතිස්සම කියන්නේ. අනිත් එක කියන්න ඕන සඳලි මේ තුමගේ දියණියයි මං ගැන කතා කරන්න ගිය ගෙදර ගිය වෙලාවේ මේ ඒ දෙන්න මේ පිට්සා හැම ගෙනලා මට සංග්‍රහ කරන්න මේ කන්ගන්න මේ හරියට දැම්මේ මහත්තයෝ උනන්දු කරලා මේ කවහලා මේවල විවලන් ඉන්නවා දෙන්න මේ දැන් දවල් තව මහත්තයෝ වගේ මොන තරම් සුභවාදීද මේ කතා බහ මොන තරම් ආදරණීයද ඇගේ සිනහව වචන ගැළපීම මේ සියල්ල කාලය ගත වෙනවා නොතේරෙන තැනකදී මම මොහොතක් කාලයට ඉඩ දෙනවා අපි තවත් විරාමයකට යන්න ඕනේ අය නිල් මිනිසිගේරා නොහොත් අසන්දිමිත්ත අපි නැවත ඇය මුණ ගැහමු ඒ අතරේ මතක් කරන්නම ඕනේ ජනශක්ති ලයිෆ් ජනශක්ති අපේ ශක්තිය වෙලා සජීවිත ළඟ ඉන්න එක අපිට ලොකු ශක්තියක් අපි ආයෙනවා මෙත් FM අන්ලිමිටඩ් අන්ලිමිටඩ් සජීවිත සජීවිත මෙත් FM අන්ලිමිටඩ් අන්ලිමිටඩ් සජීවිත සජීවිත ඔව් ඇගේ සිනහව මුණ ගැහෙන තවත්
තත්පර. ඒ නිසා ඔබත් ආදරය කරනවා, මමත් ආදරය කරනවා මේ කාලයට ගත වෙන සජීවිත වෙත අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජන ශක්ති මතක් කරමින් අපි විරාමයට පසුව නැවත හමු වෙද්දී නිල්මිනි සිගේරා ඔබතුමියගේ සිනහව හරිම අපූර්ව එකක්. මම හිතන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් ජාතික රූපවාහිනිය මුලින්ම ඔබව නම් තෝරගන්න නැත්තේ ඔය හිනාවට කියලා. කොමුණත් ඔය හිනාව දැක්කම හිතෙන්නෙම නෑ ඔබට තරහ යනවා ඇති කියලා. ඒක අහන්න ඕන ගෙදර උදවියගෙනුයි පාසලේ දරුවන්ගෙනුයි. ඇහුවත් මොන වගේ දෙයක් කියාවිද? හාත් පරිසිම වෙනස් කතන්දරයක් කියයි. මෙහෙමයි, මං හිතන්නේ මේ මගේ අන්තිම දවස කියලා, ජීවිතේ මගේ අවසන් දවස අද කියලා. ඒ නිසා මම බොහොම සතුටින් ඉන්නවා. මට කරන්න ඕනි දේවල්, මට දැන් මැරෙන්න, මට මගේ දැන් මැරුණාට මට ප්‍රශ්නයක් නැහැ. ලොකු බලාපොරොත්තු නැහැ මගේ. මං හිතන්නේ මට හැමදේම ලැබිලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් හරි කලාතුරකින් එහෙම නියුණු උත්තරයක් දෙන්නේ ඕනේ. ඇත්තට මට පුතාල දෙන්නට මට කරන් මං ඒ දෙන්න හදන්න ඕන තරමට, ඒ කියන්නේ ඒගොල්ලන්ට පෝෂණය කරන්න ඕන තරමින් කරා මට හැකි උපරිමයෙන්. දැන් ඒගොල්ලෝ ස්වාධීනයි. අන්තික මගේ දරුවා කියලා මගේම නෙමෙයිනේ, මගෙන් මම දරුවා ප්‍රසූත කළා ඇත්ත. නමුත් එයා මගේ වුණාට එයා මම නෙමෙයි. එයාට එයාගේ ජීවිතය ගෙනියන්න නිදහස තියෙන්න ඕන. අනිත් එක එයාගේ එයා කොයි විදිහටද කසාද බැඳින්නේ, කාවද බැඳින්නේ, ඊට පස්සේ එයා ළමයි හදනවද, ඒක එයාගොල්ලන්ගේ දෙයක්. මම හැමතිස්සෙම පුතාලට කියන්නේ කොහොමත් මම කියන්නේ මට පුතාලා දෙන්නෙක් ඉන්න හන්ද මට වැඩි කරදර නැහැ. සාමාන්‍යයෙන් දරුවෝ බලන්න වෙන්නේ මේ දුවගේ අම්මලාට. ඉතින් මං එහෙම මට එහෙම එකක් වෙන්නේ නැහැ. මං හැබැයි කියන්නේ මට ඕන වෙලාවක ඒගොල්ලන්ට මාව අවශ්‍ය නම් මං ඉන්න, නැත්නම් මං ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ කිසිම දෙයකට ඇඟිලි ගහන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ මොන දේ කරත් මං ඒගොල්ලොත් එක්ක ඉන්නේ. මං හිතන්නේ අම්මා කෙනෙක් කියලා යුත්තේ ඒක, අම්මා කෙනෙක්ගෙන් විය යුත්තේත් ඒක. ඉතින් ඒවා එහෙම නොලැබෙන අවස්ථාවලදී ඒක ඉතින් එහෙම බොහොම එක අම්මා කෙනෙක් දරුවෙක්ව ප්‍රතික්ෂේප කරනවා නම් ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් ඒ කොයි අත්දැකීමක් වුණත් මම බොහොම මැදහත් සිතින් මේ විඳදරගන්න කෙනෙක්. ඒ හින්දා මට අතාරින්න දෙයක් නැහැ. මේ කියන්නේ දැන් අමුතුවෙන් එහෙම බදාගෙන නැහැ මං. මං හිතන්නේ මං හුඟක් දේවල් අතහැරලා මට දාලා යන්න බැරි දෙයක් නැහැ. මන්ට තව ලබා ගන්න ළඟා කරගන්න දේවල් කියලාත් නැහැ. මේ අද දවසේ හොඳින් ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි මේ මට තියෙන මගේ සතුට. පුතාලා දරුවෝ හොඳින් ඒගොල්ලෝ දියුණු වෙලා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරනවා නම් මං හරි කැමතියි. නමුත් ඒගොල්ලන් මේ විවාහ වෙනකන් එහෙම නැත්නම් එයාගේ දරුවෝ බලන්න කන් ජීවත් වෙන්න ඕන කියන අදහසක් නම් මගේ ඇත්තෙම නැහැ. එහෙම අදහසක් නැහැ. ඉතින් දන්නේ නැහැ අපිට තව කොච්චර කාලයක් තියෙනවද දන්නේ නැහනේ ජීවත් ජීවිතේ. කොච්චර දවසක් නෙමෙයි කොච්චර වෙලාවක් දන්නේ. ඉතින් ඒක අපි අනුන්ට කරදරයක් නොවි තමන්ටත් කරදරයක් කරගන්න නැතුව අයිතික අපි ජීවිතේ හුඟක් පුංචි දේවල් වලින් සතුට වෙනවා වගේම පුංචි දේවල් වලින් දුක් වෙනවා. මං හිතන්නේ ඒ හැමදේම තියෙන අපි හිතන විදිහ නිසා. මම මේ දාර්ශනිකයෙක් නෙමෙයි, නමුත් මේ මම හිතන විදිහ මම තරම් කියන්නේ. මං හිතන්නේ අපිට ලැබෙන දේවල් ඒ විදිහ ලැබෙන දේ ඒක මට දැන් හිතෙනවා මට ලැබිලා තියෙන දේවල් හුඟ දෙනකොට ලැබිලා නැහැ කියලා. ඇත්තටම. ඉතින් ඒ නිසා නෙමෙයි මම කියන්නේ මේ සම්මාන එහෙම නෙමෙයි. නමුත් ජීවිතේ ඒ මට හැමදේම ලැබිලා තියෙනවනේ. ඒ හොඳටම ඇති. ජීවිතේ මම ඉහැඳ මම හොඳ සතුටින් ඉන්න. ඒ නිසා මම හිතන්නේ හිනා වෙනවා කියන එක අර මේ හදවතින් හිනා වෙන්න පුළුවන් නම් මේ ඒක තමයි සතුට. එතකොට ඔය ඔබේ ලස්සන මැස් ඇතුලේ කඳුළු ගුලි ගොඩක් පිරුණු මොහොතක දරාගන්නේ කොහොමද? අපෝ එහෙම අවස්ථා අපි කවුරුත් මුන් දෙන
හුඟක් තියෙනවා. ඉතින් ජීවිතයෙම තමයි. මගේ මේ මෑත කාලීනව මගේ මල්ලි මට හිටිය එකම සහෝදරයා. ඔහු වෛද්‍යවරයෙක්. ඔහු ගිහිම මේ රෝගීකුගේ මේ වෛරස් එකක් ඔහුගේ ගතවීම නිසා ඔහු මේ අපි අතරින් වෙන් වුණා. ඒක මට හරි අමාරු වුණා මෑත කාලේ. නමුත් ඉතින් ඒ මල්ලි නැති වුණාට පස්සේ තවත් ජීවිතේ අතහැරුණා මට. මට හිතන්නේ මට දැන් තව මොනවා වුණා ඔය ඉතින් විඳ දරන්න පුළුවන් වෙයි. ඉතින් විඳ දරනවා. ඉතින් මොන කරන්න දෙයක් නැහැ. අපිට ඕන වෙලාවට අපිට මැරෙන්න බෑ. අපිට ඕන වෙලාවට අපිට ඕන දේ ලැබෙන්නේ නැහැ. නොහිතන වෙලාවට ලැබෙන දේවල් ඒ එන විදිහට ඒක තමයි ජීවිතේ විදිහට ලගත්තත් ඒ ලැබෙන දේ කොයි දේ වෙන්නත් හොඳටයි කියලා හිතුවාම ඉතින් දෙකින්න පුළුවන්. ඕනේ තරම් කටෝරකම් දරාගෙන හරිම ලස්සනට hina වෙන ආදරණීය ලොජික් ගුතුමිය. දැන් ජීවිත දහමේදී එක එක තර්ක ඉදිරිපත් කර ගනිමින් යටපත් කර ගනිමින් ජීවිතය සකසා ගන්නවද? ඔව්. මගේම තර්කානුකූලව මගේම තර්කවලට අනුව මම මේ ඔබ මේ කිව්වට මේ මම මෙහිම හොඳට hina වෙලා ඉන්නකොට මගේ හිත හරි දැඩි. මම සමහර දේවල් තීරණය කරාම මට යම් දේවල් එපා වුණොත් ඉතින් ඒක එපා වුණාම තමයි මගේ මං ඒ කියන්නේ හිතේ එකක් තියාගෙන හිතේ තව එකක් එහෙම කියන්න මට බැහැ. මේ හැබැයි ඉතින් මට හුඟක් දේවල් මේ දරන්න පුළුවන්. ඉතින් මට නෙමෙයි අපි විශේෂයෙන් මං හිතන්නේ ගැහැණියුන්ට ඒක තියෙනවා. ඒක මේ කොහොම කරයිද වෙන කෙනෙක්ට සිද්ධ වෙනකොට කොහොම කරයිද කියලා හිතුණාට තමන්ට එහෙම දේ සිද්ධ වෙනකොට ඒකට හැඩ ගැහෙනවා. තනියෙන් ජීවත් වෙන්න වෙනවා නම් එහෙම තනියෙන් ජීවත් වෙන්න විදියට හැඩ ගැහෙනවා. ඉතින් ඊට පස්සේ ඒක සතුටක් කරගත්තාම එතකොට ඉතින් ජීවිතේ බරක් නෙමෙයි. ඕනම දෙයක් අපි ඇත්තටම හැමතිස්සෙම අපි හදවතින්නේ කරන්නේ. හදවතින් දැන් කටයි හදවතයි පරිස්සම් කරගත්තොත් ඉන්න පුළුවන්. මුලින් වැඩ කරොත් ඉන්න පුළුවන්. දැන් කටෙන් දෙයක් ගියාට පස්සේ ආයෙක ගන්න බෑනේ. ඉතින් ඒ හදවත වහල්ුණොත් එහෙමයි. හදවතට වහල්ුණොත් එහෙමයි. එහෙමයි. එතකොට දැන් ඔබ කිව්වා ඔබ සිනමාවලල නියෝජනය කරන්න ගියේ පවත් තනියම කියලා. මේ ජීවන චාරිකාව ඇතුලේ ඔබට මේ ඔබ තනිකම ගැන කතා කරපු හින්දා මං අහන්නේ මේ තනිකම ජීවිතයට සුන්දර කරගත්තේ කොහොමද ඔබ? අපෝ ඒක හරි සුන්දරයි. තනියෙන් ඉන්න එක හරි නිදහස් තියෙනවා. මං හරි ආසයි තනි ඒ කියන්නේ මෙහෙම තනියෙන් ජීවත් වෙනකොට මේ එහෙම මං කිව්වේ අර මේ චිත්‍රපටෙත් එහෙමනේ. මේ ඒ කියන්නේ මනෝලෝකයේ ජීවත් වෙන අපි හැමෝම මං හිතන්නේ මොකද අපි අපේ යථාර්ථයට වඩා අපේ ජීවිතේ කතන්දරයක්. ඒ කියන්නේ වෙනම අපි හිතාගෙන අපි හිතන දේවල් තමයි අපි ඇත්ත තත්ත්වයට වඩා අපි දැන් හුඟක් වෙලාවට මේ අපි හිතාගෙන මනෝලෝකවල තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ එහෙම ඒක තමයි කතාව තේමාව. මේ ඉතින් ඒක සැබෑ චරිතයක් මං හිතන්නේ. සැබෑ චරිතයක් කියන්නේ මේ අපි ජීවත් වෙන සමාජය තුළ අපි හැම දෙනා තුළම මේ තියෙන මේ කියන්නේ මනෝභාවයන් ඒවැ ජීවත් වෙමින් මේ ඒව ජීවිතේ. එතකොට යථාර්ථය මොකද්ද? මනෝභාවයෙන් මනෝමයෙන් හිතපු දේ මේ මානසිකව හිතපු දේ මොකද්ද කියන දෙක වෙන් කරගන්න බැරුව ඒ අතර ජීවත් වෙන චරිත තමයි ඉතින් අපි මේ අපි හැමෝම මං හිතන්නේ හැමෝම අසන්දිමිත්තලා. අසන්දිමිත්තා ඒ අපූරු චිත්‍රපටයේ ඔබතුමයට මතක හිටපු දෙබස මොකද්ද? ඔබ ආසාවෙන්ම රූගත කළ රූප රාමු කුමක්ද? මං මුළු මනින් මේකට කැමති. ඉතින් ඒක තියෙන ඉතින් මං අහසයි රාත්තල්
තුන්සීයක් බර ගෑණියෙක්ව පිරිමි රොත්තක් එකතු වෙලා පෝරකේට්නක් ගුවන් උස්සන හැටි බලන්න කියන චරිතය දෙබස තියෙනවා. ඉතින් මං රාත්තල් තුන්සීයක් බර කසාද දෙකක්ම කැඩුණ අවුරුදු 38ක ගෑණී. මං හිතන්නේ දෙබස් එච්චර නැහැ, දෙබස් ටිකයි තියෙන්නේ. අපි රූගත කිරීම කරපු ඒවැයිනුත් මං හිතන්නේ සෑහෙන කොටසක් ඉවත් කළ තියෙනවා කාලය නිසා. ඇත්තටම කියන්න ඕනි ඒ මගේ පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන අශෝකන්දග මහත්මයාට මම නැවතත්. මොකද මේ මට මේ වගේ ඇත්තටම අත්දැකීම් ලබන්න, මේ අත්දැකීම් මං හිතන්නේ සල්ලි වේදන් කළ හරි රටකට ගිහිල්ලා ඒ බලනවා වගේ නෙමෙයි. මේ චිත්‍රපට උළෙලකට යන්න ඒ චිත්‍රපට නරමකද මං චිත්‍රපට පිස්සෙක්නේ. එතකොට ඒව නරඹන්න මං ඒකට මං ඇත්තටම හදවතින්ම අශෝකනග මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ මාව මේකට තෝරා ගැනීමම. ඉතින් අපිත් එතුමන්ට ස්තුතිවන්ත වෙනවා ඒ තෝරා ගැනීමට. මොකද අපිට ඔබ විඳී ගොඩක්. සමන් වික්‍රමාරච්චි මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ චරිතයක් සහිත නවකතාවක් ලිවීම පිළිබඳව. නැත්නම් මේ වගේ ස්වරූපයක් තියෙන ඉතින් මං හිතන්නේ මේ මහත නිසා මේ මොකද්ද ඒක ආභරණයක් වුණා. ආභරණයක් ඒකෙන් හුඟක් දේවල් මේ ජයග්‍රහණ ජීවිතේ ජයගත්ත කෙනෙක් විදියට එකම ගැහෙනිද මන් දන්නේ නැහැ මම. ඒකයි ඔබ හරි ලස්සන. ඔබේ සිනහවෙන් සියල්ල පෙනෙනවා. ඔබේ හදවතේ ඇති ලස්සන, ඔබේ ජීවිතය තුළ ඇති ලස්සන, මේ සියල්ල මේ ඔබ තද ඇති ඒ මිනිස්සුන්ගේ හිතවිලි තද වෙන්නම ලස්සන හිත තියෙනකොට මම හිතන්නේ වෙන්නේ තියෙක අවංක. ඒ කියන්නේ අවංක භාවයේ වුණාම හිම තමන් කරපු නැති දේවල් කළා එහෙම පිළිගන්න අකමැතිකම වෙන්නේ නැති අවංක බව වෙන්න ඕන ඒක. එහෙම ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ හම්බුණ මේ සම්මාන ගැන කියනකොට මේ සම්මානේ මට හම්බ වෙච්ච එකක් නෙමෙයි. අපේ මුළු චිත්‍රපට කණ්ඩායමටම විශේෂයෙන් මේ මාව තියෙනවටත් වඩා තවත් මේ පුළුල් කරලා පෙන්නපු චන්න යන දේශප්‍රිය මහත්මයා මේ රුකාලා මේ නිරෝෂන් රුක්මල් විශේෂයෙන් මගෙත් එක්ක විකී කියන චරිතය දෙදෙනෙක් රඟපානවා. මේ ඩයස් සහ ජයසිරි අයියා දැස් ඇත්තටම මේ හරියට සහගෙන. මොකද මේ විශේෂයෙන් කියන්න ඕන මේ චිත්‍රපටයේ දවස් 8ක් විතර තමයි මට රූගත කිරීම තිබ්බේ. මුළු චිත්‍රපටයෙන් මම හිතන්නේ දවස් 11ක් 12කින් ඉවර වුණා. මේ ඇත්තටම හඳගම මහත්මයාගේ චිත්‍රපටයක රඟපාන්න කියලා කිව්වහම මගේ එයා ගැන දන්න කියන අය කිව්වා ඔහු මේ කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න නිකම් බැනලා කරලා හරි එහෙම සාරි ගන්නව කෙනෙක් කියලා. හැබැයි මට මං එහෙම කෙනෙක් දැක්කේ නෑ. මට එහෙම එයත් එහෙම මේ ලොකු බයක් එහෙම තිබෙත් නැහැ. මොකද මං හිතන්නේ අපි එක වයස හන්දා අපි එක එහෙම නිකන් ලොකු බයක් එහෙම තිබෙන්නේ නැහැ. ඔව් එහෙම මෙහෙම ඒ චිත්‍රපටය කරන්න නිකන් අමුතු බයක් තිබෙන්නේ නැහැ. මං කිව්වේ මම එහෙම ඇටි ගුලියක් වගේ ඉන්නවා ඔයා කියන විදිහ මට කියන්න, මම ඒ කියන්න ඕන විදිහ මට පුළුවන් විදිහෙන් මම කරන්නම් කියලා. එතකොට සිනමා ඔලෙලේ අර චිත්‍රපට ගණනාවක අද්විතීය රංගනයන් ඔබ දැක්කා. ඔබ ඒව බලද්දී ඔබේ ඇතුලේ මිම්මක් තිබ්බද මෙන්න මෙයාට තමයි ඒක ලැබෙන්න ඕනේ. ඕ හොඳ චිත්‍රපට තිබ්බා. මම ඇත්තටම මට හරි වාසනාවක් තිබ්බේ. මං කිව්වේ බූසන් චිත්‍රපට උළෙලේ එතකොට මේ බ්ලැක් නයිට් මේ ඉස්ටෝනියාවේ පැවති බ්ලැක් නයිට් සිනමා උළෙල මේ ඔසාකා ආසියානු චිත්‍රපට උළෙලේ චිත්‍රපට හොඳ ලෝකේ පුරා දිවෙන මේ ආසියාව පුරා ඉදි වුණ මේ නිර්මාණය වුණා.
චිත්‍රපට හොඳ හොඳම චිත්‍රපට තමයි ඉතින් ඔය ඇතුළත් වෙන එකත් ඉතින් එහෙමනේ චිත්‍රපටයක දැන් මේ 14 වෙනි 14 පාරක් මේ චිත්‍රපට උල්ල පැතුනට මේ දෙවෙනි ලංකාවෙන් ගිය දෙවෙනි චිත්‍රපටය ඒකට තෝරාගෙන තියෙන ඉතින් මේ ඒ ඇත්තටම හරීම මේ හොඳ චිත්‍රපට තිබ්බා ඒ හොඳ රංගනයන් හොඳ මේ ඒ මං හිතන්නේ ඒ ඒව බලද්දි නිකමටවත් අසන්දිමිත්තව මොනේ මම මේ හිතුවේවත් නැහැ ඒව මට හිතුනේම නැහැ නමුත් අර මේ ඒ රටේ හරිම ලෙන්ගතුයි මිනිස්සු මේ ජපානේ අර මම අනිත් එක මම මේ ඔසරිය ඇඳලා තමයි මම එයාපෝට් එකේ යන්නේත් මේ චිත්‍රපට නරඹන්න යන්නේත් මම ඔසරිය මගේ මං අනන්තාවය රට යන අනන්තාවය විදිහට මට අනිත් එකේ සාරිය ඇඳගත්තාම සාරිය වටිනාකමට වඩා හරි කද්ද ගැම්මක් තියෙනවා ඇත්තටම ඔබ ඔබ මට නම් මැවිලා පේන ඔබ ගෙදරදිත් ඔසරිය නෑ නෑ එහෙම නෑ නමුත් අර මම ඔසරියක් ඇඳගෙන ඉන්න ඔබ පුරුදු එහෙමයි ඉතින් මේ මේ ජනතාව හරීම මේ මේ චිත්‍රපටය හරි ආදරයෙන් වැළඳගත්තා. ඒගොල්ලෝ හරියට ඒක වින්දානිත් එක ඒ අය හරි ඉතින් අවංකයිනේ කියන්නේ අවංකයි කියන්නේ ඒගොල්ලෝ හරීම මේ අවංකව ඇත්ත කියනවා. ඔව් ඒ කියන්නේ අපි දන්නෙත් නෑ එහෙම ප්‍රශ්න අහනකොට එහෙම මේ මාව පාරේදී දැක්කමත් අසන් ආ නෙමෙයි අර ඒගොල්ලන්ගේ බා අසන්දි නිල්මිනි සං කියලා එහෙම මාව හරියට එහෙම මේ මන්නේ හරි ජනප්‍රිය චරිතයක් විදිහට ආසන්දි මිත බලන්න ආයෙනවා එහෙම ඒ භාෂාවේ ප්‍රශ්න තිබ්බත් මේක ඒගොල්ලන්ට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ ඔව් හරිම අමාරුයි එහෙම නමුත් අර මේ එහෙම මේ අපි මාව දැක්කම හරියට මේ හරිම හරි හරි මේ මේ කිට්ටු බවක් හරි මේ හරිම ගෞරවයක් හරි උණුසුම් විදිහට ඒගොල්ලෝ මේ මේ චිත්‍රපටයත් මාවත් බාරගත්තා. ඉතින් ඒ නිසා මේ මට එතකොට හිතුණා නිකන් මේගොල්ලන්ගෙන් නිකන් මේ මම මේ හැම චිත්‍රපටයක්ම බලපු නිසා එහෙම මේ ඒ මෙච්චර මේගොල්ලන් මට පොඩි පොඩි තෑගි ගෙනත් දෙනවා එහෙම එහෙම අර අනිත් ගිය තැන් දෙකට වඩා මෙතනදී හරීම මේ හරිසුව ඒ රටේ ජනතාව ඔබ තනියම ගියාට මොන තරම් පිරිසක් ඔබෙක් ඉඳලාද ඔව් ඇත්තටම ඔව් ඔබ තනි වෙලා නැහැ මොහොතක් නෑ 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 නිල්මිනිසං ඔනිල්මිනිසං අර නොරිකෝ සංගීතයෙන් මතක් වුණා මට එතකොට නිල්මිනිසං අපි යන් හැබැයි යන්න කලින් ඔබව අහගෙන ඉන්නවා අපිව අහන ආදරණීයනෙත් ශ්‍රාවකයන් ශ්‍රාවිකාවන් බොහොමයක් ඕන තෝන්ගේ ජීවිත තුළ ජීවත් වෙන්නට ආසාවෙන් ඉන්නවා නමුත් කඩා වැටීම් බිඳ වැටීම් එක්ක තමයි අපිට ජීවිත ඉස්සරහට අරන් යන්න වෙන්නේ ඒක ඕනෑම කෙනෙක්ට එහෙමයි මම කියන්නේ කුරා කුඹියෙක්ට පවා එහෙම දැනෙන දේවල් ඇති කියලා එතකොට එහෙම ජීවිත සජීවිතව ජීවත් කරවන්නට මඟ බලන අය වෙනුවෙන්මයි ජනශක්තිත් සජීවිත එක්ක ඉන්නේ මට කියන්නකෝ එහෙම ජීවත් වෙන්න ආසෙ හිතෙන කතන්දර ටිකක් ජීවත් වෙන්න ආසෙ හිතෙන කතන්දර නෑ ජීවිතේකින් ඒ තමන් හිතන විදිය තමයි මං හිතන්නේ ඒ කියන්නේ ඕනම දෙයක් ඕනම පුංචි දෙයකින් අපිට සතුටු වෙන්න පුළුවන් ඒ වගේම ඕනම පුංචි දෙයකින් හිත කඩා වැටෙන්න පුළුවන් ඉතින් අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ තමයි ඉතින් හිත තමයි හැම දෙයකම මුල ඉතින් මං හිතන්නේ මම නම් මට එන මට ආපු කරදර දුක්ඛම් කටළු වලදී මම හිතුවේ මේ මට මෙහිම වුණාට මට වඩා තව මේ වගේ දුක් වේදනා මිච්චය මට වඩා කොයි තරම් ඉන්නවද ඉතින් මට මොනවද අඩු මට මොනවද වෙලා තියෙන්නේ මට මොකක් මේක ප්‍රශ්නයක්ද කියලා හිතුවොත් සමහරට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නමුත් එහෙම හිතුවොත් ඉතින් කරන්න දෙයක් නැහැ ඕනම දෙයක් ජීවිතේ මේ සිද්ධ වෙන්න පුළුවන්නේ එහෙම හිතුවොත් තමයි එහෙම හිතුවොත්
මහිතන ජීවිතය ඉතින් ඉදිරියට ගෙනියන්න පුළුවන්. ජයගන්න කියන එක ජයගන්නවා කියන්නේ ඉතින් ඒක තමයි කියලායි මට හිතෙන්නේ. එහෙම ඉදිරියට යනකොට දවසක ජයගන්න දවසකුත් එනවා. හම්බෙන් හරි එනවා. ඔව් ඉතින් මේක මේ හම්බුන සම්මානය මට හරි වටිනවා. නමුත් ඉතින් මං අර නිල් මිනිසිගේරම තමයි දැන් ආයි අර ඇවිල්ලා පාන්දර 4 ගෙදර එනකොට මාව ඇත්තටම හරි ඉහලින් පීලිගත්තා. මම නොහිතපු විදිහට මේ ගුවන්තොට පොලේදී ඊට පස්සේ 4 ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් පහුදා රැකියාවේ පාසල් ආවා. එතන දීපිලි ගත්තා. ඉතින් ඒක හරි සතුටක් ඉතින් ඒක මේ මිනිස් කාව හරි අගය කිරීම ඉතින් ඕනම කෙනෙක්ට ජීවිතේ ජීවත් කරනවා. ඉතින් ඒක නෑ කියන්න බෑ. නමුත් ඉතින් ඔක දැන් ඔය ටික දවසකින් කාටත් අමතක වෙනවා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා ගැනද ඔබ කියන්නේ? ඔව්. සමසිතින් සියල්ල දරාගන්න. මේ මොහොතේ ජීවත් වෙමි. ඔව්. මේ මොහොතේ අද දවසේ මේ මොහොතේ ඇත්තටම අද මේ මොහොත ජීවත් වුණොත් සතුටින් ඒක තමයි ඉතින් උදා නොවුණු අනාගතය හෝ උදා වෙලා ඉවර වුණු අතීතය හෝ ජීවත් නොවි ඒවට කම්පා නොවි ඔබ ඉන්න ඒ හිඳීමම ඔබේ සිනහවේ තියෙනවා. වසර ගණනාවකට කලින් මම ඔබේ දැනුත් එහෙම තමයි ඉතාම ළඟ රසිකාවියක්. දැන්නේ මම රූපවාහිනියෙන් දුටු තාරකාවිය මගේ ඉදිරිපිට ඉන්නවා. ඒ නිසා අර ඔබ කිව්වා එක කාලයක ප්‍රේමකීති දල්විස් මහත්මයාත් එක්ක වැඩ කරන්න ලැබුණ එක ඔබට වාසනාවක් කියලා. ඒ වගේම මේ සම්මුඛ සාකච්ඡාව මට වාසනාවක්. ඔබට එතරම්ම අපි ආදරෙයි. ඔබේ සිනහවේ අපේ රටට වාසනාව උදා කරන තරමයි. එතරම් ඒ නිසා වෙන්නේ නැති ඔබ ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ සම්මානය අරගෙන එන්නේ. එහෙනම් අසන්දි මිත්තා සමග දුර ගමනක් යන්නට වාසනාව ලැබේවා. ඔබේ ඔය සුන්දර සිනහවෙන් තව තවත් දරුවන්ගේ ජීවිත එකතු කරන්නට වාසනාව ලැබේවා. බොහොම ස්තුතියි. මේ වෙලාවේ මේ අසා සිටින අයගෙන් මං හිතන්නේ උන් මාව දැකලා නැතුව ඇති කලකින්. දැන් මේ අසන්දි මිත්තා චිත්‍රපටය හෙට සිට අද සිට මේ තිරගත වෙනවා. සීමිත කාලයක් තුළ සීමිත සිනමා ශාලාවල් තුළ අනේක ඇත්තටම කියනවනේ මං හිතන්නේ චිත්‍රපටයක් මේ හදනවට වඩා නිර්මාණය කරනවට වඩා මහන්සි වෙන්න ඕන මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න. ඉතින් ඒකේ මම දැන් මේ චිත්‍රපට නැරඹුවට මේ ගැන දැනගත්තේ දැන් මේ අත්දැකීමද දැක්කේ මේ සම්බන්ධ වුණ නිසා. ඒකේ කොයිතරම් අමාරුද කියන එක ඉතින් ඒ නිසා ඉතාම කෙටි කාලයක් තුළ තියෙන්නේ උඹට නරඹන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ රාත්‍රල් 300ක බර ආදරේ කොයිතරම් දැනෙනවද කියලා මම හැමෝගෙම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් නරඹන්න කියලා. ගණන් කරන්නට බැරි තරම් රාත්‍රල් ගණනකින් අපි ඔබට ආදරු. බොහොම ස්තුතියි ආදරණීය හෙල්මිනිසිගේරා. මමත් ඔබට ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම පිළිබඳ. එසේනම් සජීවිත සමග ජීවිත මේවිත පුරන්නට ලබන සිකුරාදාවෙත් රෑ 7 හමාරට අපි හමුවෙමු. මම තරංගා. මෙත් FM අනුගමිතයි.